මිනිසුන්ගේ ජීවිතවල විවිධත්වයක් අපිට දකින්නට පුළුවන්. ඒ විවිධත්වය සමහරක් අවස්ථාවන්වලදී විවිධ සමාජ පැතිකඩ නිරූපණය කරනවා අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන්ම වර්ණ භේදය, එහෙම නැත්නම් පන්ති භේදය, මේ ආදී වූ විවිධ කරුණු කාරණා හේතු කොටගෙන අපිට මිනිසුන්ට ලේබල් දෙන්නට වෙන අවස්ථා නෙමේ, මිනිසුන්ව ලේබල් කරන අවස්ථා අපිට දකින්නට පුළුවන්. හැබැයි මේ සියලු කරුණු කාරණා පහේ සමහරක් අවස්ථාවන්ගේ මිනිසුන්ගේ ඉදිරි ජීවිතයේ තීරණ වෙන කාලයනුත් අපි නොදැක නෙමේ, අපි අත් නොවිඳ නෙමේ. අන්න ඒ නිසා මේ සියල්ලක්ම කැටි කොටගෙන බොහොම අපූර්ව විදිහට නිර්මාණය වූ අග්‍රගන්‍ය සිනමා කෘතියක්. එහෙම නැත්නම් අපිට රස විඳින්නට පුළුවන් අමුතු සිනමා කෘතියක් විදිහට කොළඹ චිත්‍රපටය හඳුනා ගන්නට පුළුවන්. ඉතින් කොළඹ කියන්නේ නගරයක් නෙමේ, කොළඹ කියන්නේ ජීවිතයක්. ඉතින් කොළඹ චිත්‍රපටය වගතුග සමීප කරන්නට අපි මේ සූදානම් වන්නේ, ඒ කියන්නේ කතා කරන්නට ඉතාමත් ගෞරවයෙන් යුතුව අපි මැදිරියට කැඳවාගත්තා කොළඹ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන අසම රන්දිල් ලියනගේ අපිත් එක්ක එකතු වෙන අයබන් අසම සුබදැස්සන. ඒ වගේම කොළඹ චිත්‍රපටයේ තේමා ගීත රචක විදිහට කටයුතු කළ ජෝර්ජ් සැම්වෙල් මහත්මයාත් අපිත් එක්ක වැඩසටහනට එකතු වෙනවා. අයබන් ඔබට සුබදැස්සන. ඉතින් කුතුහලය තියෙන තැන අපි ආසයි රසවින්දනය උදෙසා බලාපොරොත්තු තියාගන්න. ඒ බලාපොරොත්තු අපි ඔබට ලබා දෙන්නට සූදානම් තේමා ගීතය නරඹන ගම.
ගීතය තුළ. කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නේ කතාවට ගැළපෙන විදිහට මේ අපි දකින්නට කැමති මාතෘකාවක් නොවුනට හැබැයි ඇත්ත කතා කරන්න කොහොමද හිතුවේ තේමා ගීතය හරහා? ඒ කියන්නේ මේක වෙනස්ම චිත්‍රපටයක් නෙතකොට අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන කතා තේමාවක් නෙමෙයි තිබ්බේ. සහ ගීතය වචනා කරද්දි පවා වෙනස් විදිහ තැන්වලට යන්න වුණා. ඒ කියන්නේ ඇත්තටම දැන් නැළුම් කුළුණ කියන අදහස විශාල කතාවක් කියන්න ඕනේ චූටි අවස්ථාවකින් ඉඩකින්. නැළුම් කුළුණ කියන්නේ අපිට පේන සෞභාග්‍යයක උඩම එක. හැබැයි කුණුකන්ද කියලා කියන්නේ අපිට පේන අපාය. එතකොට මේ සංකේත පාවිච්චි කරන්න සිද්ධ වුණා. සහ මං හිතන්නේ මොහොත උදා වෙන්නත් ඕනේ. එතකොට මේ චිත්‍රපටිය සඳහා මේ ගීතේ මොහොත උදා වුණා. පහසු වුණා වැඩි කියලා මම ලොකු වෙලාවක් ගියෙත් නැහැ. අනුස සංජීව අපේ නිෂ්පාදකතුමාගේ ආරාධනාවකට තමයි මේක කරේ. එතකොට මේක පාරලියවිච්ච ගීතයක්. අත නුවර යන වෙලාවක පාරිසිද්ධ වෙච්ච ගීතයක්. විනාඩි 10ක් වගේ ඇතුළේ මං කියන්නේ මොහොත උදා වුණා චිත්‍රපටියට සහ ගීතයට. එතකොට මං කරේ ඉතින් ඒ ආපු ටික ලියපු එක විතරයි, අනිත් ටික ඔක්කොම ඔළුවේ තිබ්බා. කොළඹ චිත්‍රපටයේ කොළඹ කියන්නේ නගරයක් නෙමේ ජීවිතයක්. ඉතින් මේ ජීවිතයට පණ පොවන්න බොහොම ජ්‍යෙෂ්ඨ ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් සහභාගී වෙද්දී මේ බාරදුර කටයුත්තේ අධ්‍යක්ෂකතුමා එක්ක අනිවාර්යයෙන්ම කතා කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම දැන් අසම මහත්මයාත් එක්ක කතා කළොත් එහෙම දැන් අධ්‍යක්ෂණය හරහා කියන්නේ චිත්‍රපට ලුවට ඔබ පාතබන ප්‍රථම අවස්ථාව එහෙම නැත්නම් ඔබේ කුළුදුවල අධ්‍යක්ෂණය විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් ඒ අභියෝගයත් ඔබ සතුයි සහ මේ කතාව ටිකක් වෙනස් කතාවක් අපිට වැළඳ ගන්නට පුළුවන් කතාවක්. සාමාන්‍ය අපි කතා බහ කරන දකින අත් දකින නිර්මාණවලට එහා ගිහිල්ලා එහා කෝණයක මිනිසුන්ව තියන්නට පුළුවන් රසවින්දනය ලබා ගන්න පුළුවන් නිර්මාණයක්. අසම අපිට කියන්නකෝ මොන වගේ අභියෝගයක්ද මේ චිත්‍රපටය ඔබට? මුලින්ම මේ චිත්‍රපටේ පටන් ගද්දී මේකට එක්ක සම්බන්ධ වෙච්ච හැමෝම කියන්නේ අලුත් කට්ටිය, කියන්නේ ක්‍රූ එකේ ගොඩක් මෙම පළවෙනි චිත්‍රපටේ. ඉතින් ඒකට ප්‍රී ප්‍රොඩක්ෂන් එකේ ඉඳන් ප්‍රොඩක්ෂන්, පෝස්ට් ප්‍රොඩක්ෂන්, ෆිල්ම් රිලීස් වෙනකම් හැමදාම ෆ්‍රෙෂ් එකගෙන අපි ඔක්කොටම අලුත්, කියන්නේ ෆස්ට් ටයිම් තමයි ඒක මුහුණ දෙන්න උනේ. ඉතින් ඒක ඉවර වෙනකම් අභියෝගයක් චිත්‍රපටේ අවස්ථාව. ඉතින් ඒ අභියෝගය ජයගත් හැටි අපි ඔබට පෙන්වා දෙන්නට සූදානම්. හැබැයි ඒ විදිහෙන් ඔබ කරන්නට ඕන දේ නම් කොළඹ චිත්‍රපටයේ නැරඹීමයි. නරඹන්නට ඔබට අවස්ථාව තිබුණා. විශේෂයෙන්ම මේ වන විටත් ආදායම් වාර්තා තබමින් තවදුරටත් ඔබේ රසාස්වාදය උදෙසා සිනමාහල 60කට අධික ප්‍රමාණයක මේ ප්‍රදර්ශනය වෙන. ඉතින් ඔබට මතක් කරනම් දිවයින පුරා සැවෝයි ඇතුළු EAP සහ CEL මණ්ඩලයේ සිනමා ශාලාවන් වලදී මේ චිත්‍රපටය තිරගත වෙනවා. ඉතින් ඒ රසය අපි ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. මේක අපි තේමා ගීතේ මීට සුළු මොහොතකට පෙර නැරඹුවා. ඉතින් ෂේන් සිං ප්‍රමුඛ ලයින් වන් සංගීත කණ්ඩායම හරහා තමයි ගීතවත් වන්නේ. ඒත් එක්කම මතක් කරන්න ඕනේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ ඩොක්ටර් අජිත් හෙවත් අපේ අජිත් කුමාරසිරි මහත්මයා. දැන් නැවතත් කතා කරන්නට ඕනේ ජෝර්ජ් මහත්මයාත් එක්ක. දැන් තේමා ගීතයේ පිළිබඳ අපි විස්තර දැනගත්ත. දැන් ඉන්නතුරු කතා කරන්නට ඕනේ යම් සිනමාවක, එහෙම නැත්නම් යම් කලාකෘතියක, එහෙම නැත්නම් සමාජය තුළ යම් දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය අපි හරි හැටි අවබෝධ කරගත්තොත් එහෙම චිත්‍රපටයක් හරහා සමානත් අවස්ථාවන් වලදී අපිට සමාජගත කරන්නට පුළුවන් හොඳ පණිවිඩයක්. ඒ පණිවිඩය මේ චිත්‍රපටය හරහා සමාජගත කරන්නට මං හිතන්නේ ඔබට අවස්ථාව ලැබුණා. ඒ නිදහස ඔස්සේ ඔබතුමා කටයුතු කරා කියලා මට හිතෙනවා. ඔබේ දේශපාලනය මොකද්ද? මං හිතන්නේ මේ කියන්නේ සිනමාව කියන්නේ ෆැන්ටසියක්. හැබැයි ඒ ෆැන්ටසිය ඇතුළේ ජීවිතේ මුල් තියෙන්න ඕනේ කියලා. එතකොට අපි ගත්තොත් මචං සහ ස්ලම් ඩොග් මිලියන වගේ චිත්‍රපටි, ඒවා මිනිස්සුන්ට දැනෙන්නේ ඒවා රසය වගේම ඇත්තකුත් තිබ්බා. මෙහෙම එකක් තියෙනවානේ අපි තේරුම් ගන්න ඕන කාරණාවක් නම්, කියන්නේ අපි හැමදේම පාපිස්සයට දාන ජාතියක්. එතකොට අපි කියන්නේ ලංකාව කිව්වම අපි කැමතිත් හොඳ මේක කියන්නේ, කොළඹ කිව්වමත් අපි කැමති හොඳ මේක කියන්නේ. හැබැයි ඒ පිටස්තරයා විදිහට ඉන්න තාක්කල් අපිට ඒ දේ දිහා බල බල හොඳ කීක ඉන්න පුළුවන්. හැබැයි ඒක අභ්‍යන්තරයට ගියාම කොළඹ ජීවත් වෙන මිනිස්සයා තමයි ඒක දන්නේ. කුණුකන්ද කඩම් වැටෙනකන් අපි දන්නේ නැහැ කුණුකන්දේ විශාලත්වය කොච්චරද. ඛේදවාචකයේ ආවට පස්සේ තමයි අපි තේරුම් ගන්නේ මේක මෙච්චර භයානක එකක් යටද අපි හිටියේ කියලා. මම හිතන්නේ අසම උත්සාහ කරා ඒ කතාව කියන්න. සහ මං සතුටු වෙන කාරණාව තරුණයෙක් විදිහට අසමට පුළුවන් නම් පළවෙනි චිත්‍රපටයේදී පළවෙනි උත්සාහයේදී ඒ අභියෝගය ගන්න. සහ අනුස සංජීව මං කියන්නේ දැන් අනුස් මේක වෙනස් වෙලාවක්. ඒ කියන්නේ මේ චිත්‍රපටික අවමාන්තේ සම්බන්ධව හිතන වෙලාවක් නෙමෙයි මිනිස්සු. හැබැයි අනුසගේ ඒ තිබිච්ච මැදිහත්වීම. එතකොට නිෂ්පාදකවරේ සල්ලිත් එක්ක යන වැඩක් එතනින් එහාට ගිහිල්ලා ඒ අවදානම සමාජයක් විදිහට අපි
ප්‍රේක්ෂකාගාරයක් විතර සූදානම් නැහැ චිත්‍රපටි මම දන්නේ නැහැ ඇයි කියන්නේ අපිට බස් එකේ කෝච්චිය හිරවලා යන්න පුළුවන් හැබැයි සිනමා ශාලාව ගැන හිතද්දී අපි වද වෙනවා හැබැයි මම හිතුවා මේ මොහොත වෙද්දී චිත්‍රපටි ආරම්භයේදී තිබුණටත් වඩා ඒ යම් චකිතයක් තිබ්බනම් ඒක අවසාන වෙමින් ප්‍රේක්ෂකයා එමින් සිටිනවා සිනමා ශාලාවට ප්‍රේක්ෂකයාගේ වගකීම සම්බන්ධව මම කියන්නේ විශාල වගකීමක් ඕනෑම අවස්ථාවක ගීතයක් වේවා චිත්‍රපටියක් වේවා චිත්‍රයක් වේවා වාසිකයා එහෙම නැත්නම් ප්‍රේක්ෂකයා තමයි ඒකේ නිර්මාණකාරය විශ්සකට පවත්වාගෙන යන්නේ. ඉතින් අපි ලෝකයේ සිනමාව ගැන කතා කරනවා අපි කියනවා ලංකාවේ සිනමාව කඩන් වැටලා නම් මනම් හැමදේම කියනවනේ අපි. හැබැයි අපි කොහෙන්ද කඩන් වැටලා තියෙන කියලා හෙව්වොත් ප්‍රේක්ෂකයා විශාල කොටසක් මේකේ වගේ කියන්න ඕනේ. ඒ වගේම විශේෂම කාරණාව ප්‍රේක්ෂකයාට චිත්‍රපටයක් කියලා අපි මොකද සිනමා ශාලාවට ගේන්නේ කියන එක සම්බන්ධව නිර්මාණකාරයාගේ තර්කීමක් තියෙනවා. මොකද ෆිල්ම් හෝල් එකක් ඇතුළේ පෙනෙන හැමදේම චිත්‍රපටියක් නෙවෙයි. ඒකයි යම් එවැනි අත්දැකීමකට ලක් වුණොත් ප්‍රේක්ෂකයා මේ මොකද්ද මට මේ බලන්න හම්බුනේ කියලා අත්දැකීමට ආවොත් ඔහු නැවත ප්‍රේක්ෂකාගාරයට එන්නේ නැහැ. සිනමා ශාලාවට එන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරනවා කොළඹ චිත්‍රපටය බලපු කිසිම ප්‍රේක්ෂකයෙක්ට කියන්න හම්බෙන්නේ නැහැ මොකද්ද මේ අපි කරගත්තේ කියලා. ඒ වෙනුවට තවත් චිත්‍රපටයක් නැවත සිනමා ශාලාවකට යාම සඳහා අවශ්‍ය කරන පෙළඹවීම. ඒ වගේම ලංකාවේ සිනමාවට ගස් වටේ දුවනවා කියපු සිනමාවක් තියෙන රටක්. මම කියන ගස් වටේත් මිනිස්සු දුවන්න ඕනේ. එහෙම සිනමාවකුත් තියෙන්න ඕනේ. හැබැයි එතනිනුත් එහාට ගිහිල්ලා යථාර්ථවාදී සම්බන්ධව කතා කිරීම ගැන කලම්බු සම්බන්ධව මම පිටස්තරයක් විදිහට දැක්කත් මම කියනවා ඒක එවැනි අත්දැකීමක්. ඒ කියන්නේ හෙව්වනම් ක්‍රියාදාම චිත්‍රපටි ත්‍රාසජනක කුතුහලයේ තියෙන චිත්‍රපටි මම කියන අවස්ථාව මේක. ඉතින් ඒ අවස්ථාව ඔබටත් උදා කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම නැවතත් මතක් කරන්නට ඕනේ කොළඹ කියන්නේ සමාවනේ කොළඹ කියන්නේ නගරයක් නෙමේ ජීවිතයක්. ඉතින් ඒ ජීවිතය තුළ ඔවුන් විඳින අත්දකින අවස්ථාවන් සහ ඔවුන්ගේ ජීවිතවල රසය ඔබටත් විඳ ගන්නට පුළුවන් කොළඹ චිත්‍රපටයේ නරඹන්නට පුළුවන් කමක් තිබෙනවා නම් ඉතින් EAP සහ CEL මණ්ඩලයේ ඒ වගේම සැවෝ සිනමා හල් 60කට අධික ප්‍රමාණයකදී ඔබට මේ චිත්‍රපටයේ රසය විඳ ගන්නට අපි ආරාධනා කරන ඕන. පැවතුණු කාලයත් එක්ක පැවතුණු කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක ඔබට හැකි වුණේ නැහැ සිනමා ශාල වෙත පියන ගන්නට. ඒත් එක්කම කියන්නට ඕනේ ඒ දොරගුළු නැවතත් ඔබ වෙත විවෘත වෙනවා. අලුත් රසාස්වාදයක් එක්ක අපි අලුතින් හිතන්න පටන් ගමු. අපේ සිනමා කරුවන්ට අත්වලක් වෙමු. ඔබේ රසවින්දනය තව තවත් වැඩි කරගන්නට ආරාධනා කරනවා කොළඹ චිත්‍රපටය බලන්නට එන්න කියලා. නැවතත් අසම එක්ක කතා කරන්නට ඕනේ. දැන් කොළඹ කියන මාතෘකාව ගත්තොත් එහෙම අපි ගම් බැඳි ප්‍රදේශවලට කියලා කතා කරොත් එහෙම කොළඹ කියන අර කිව්වත් වගේ ෆැන්ටසියක් රැඩිකල් මිනිස්සුන්ගේ එකතුවක් විදිහට සමහරක් අය දකින්න මේ අපූර්වත්වයේ විඳින්නට බොහෝ අය තවත් කැමැත්තෙන් ඉන්න. හැබැයි ඇත්තටම කොළඹ වෙන්නේ මොකක්ද? කොළඹ මිනිස්සු ජීවිතේ ගෙට ගහගන්නේ කොහොමද? මිනිස්සුන්ගේ අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය සිද්ධ වෙන්නේ කොහොමද? උන් ආදරය බෙදාගන්නේ කොහොමද? මේ ඔක්කොම ඔබතුමා හරි අපූර්ව විදිහට කැටි කරන්නට උත්සාහ අරගෙන තියෙන. විශේෂයෙන්ම ඔබතුමාගේ කුළුඳුල් නිර්මාණයේ විදිහට ඒ වගේම නිර්මාණය තුළ බොහොම සූක්ෂම විදිහට ඒක මනසට කාවද්දන්නට යම් අදහසක් දෙන්නට කටයුතු කරලා තියෙනවා. ඒ අත්දැකීම කොහොමද දකින්නේ? හැමයි කොළඹ කිව්වම ලේයර්ස් කීපයක් තියෙනවා අපි දකින්නේ. ඉතින් ඒක අපිට තියෙන එක්ස්පීරියන්ස් එක්ක තමයි හැම මිනිස්සෙම ගන්නෙ කොළඹ කොයි වගේද කියන එක. ඉතින් මේ තේන මම කොළඹ දැකපු මගේ වර්ෂන් එක සහ මගේ ෆික්ෂන් එක ඒක මම හිතන්නේ මම කියනකොට මම කැමති ප්‍රේක්ෂකව බලලා ඒගොල්ලෝ කොහොමද ඒක දකින්නේ කියන එක දැනගන්න මම කැමතියි. අසම තිබ්බා ඒ වෙනුවෙන් ඔබ තුළ අසම සම කුතුහලයක්. ඉතින් කුතුහලයක් අරගෙන ඔබට පුංචි බලාපොරොත්තුවක් දෙනවා නැවතත් පැමිණෙන්නට කියලා ආරාධනා කරනවා කොළඹ චිත්‍රපටය නරඹන්නට පුළුවන්. බොහොම අපූරු තේමා ගීතයකිනුත් ඒ සමන්විත වෙනවා. විශේෂයෙන්ම ඔබ ආදරය කරන බොහොම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියන් රැසක් මේ චිත්‍රපටය සඳහා සහභාගීත්වය ලබා දීලා ඔවුන්ගේ කැපවීම ඒ වෙනුවේ ලබා දීලා තියෙනවා. ඉතින් ඒත් එක්කම තවත් බොහොම සුවිශේෂී රූපරාම් පෙළක් තිබෙන ඔබ වෙත සමීප කරන්නේ නරබලා නැවතත් කතා බහට එකතු වෙමු. ගමන් කට්ටිම බැංකොක් යනවා. එතනින් එහාට උඹලට කැමති තැනකට යන්න පුළුවන්. මට මේ දාලා යන්න බෑ බං. යම මලු කුඩේට. පිස්සු දෙකට පිට. තකම පොට්ට දෙන්නේ. පොට්ට.
සලාම්නේ කොලේ දින බැලලා නම් තඩේ ගහන්න වැඩේ දිගට අදින් නැතුව ඉක්මනට කරනොත් තමයි හොඳ නේ යකෝ කෝටි 4ක් අනාථ නිවාසයකට දෙන්න බඩ පයිත්‍යක් සීනිය සන්දිම සීනිය දේශය සීනේ දකිනා දේශය මම ඔබට චෙයාර් එකක් දෙනවා ඉරිදාට මීට් එක සෙට් කරපන් මං එකේ කුස්සන් ඉන්න ඒක නෙවෙයි ඔයාගේ මිස කිසිවෙකුට වග කියන්නේ නැත. කලම්බෝ කිසිවක් සිදුවී හමාර නැත. සියල්ල සිදුවෙමින් පවතී. ඒ මුගේ ෆිල්ම් එක බලලා ලෑස්තියන් එනද? සාසය බීතිය කුතුහලේ ඒ වගේම සංවේදීනයෙන් බොහොම අපූර්ව කැටි වූ නිර්මාණයක් විදිහට අපිට කොළඹ චිත්‍රපටය හඳුනා ගන්නට පුළුවන්. අවසන් වශයෙන් මම කතා කරන්න කැමති දැන් චිත්‍රපටයේ නිර්මාණ කටයුතුට දායක වන බොහෝ පිරිසක් එමන් නැත්නම් තිරේ පිටුපස පිරිසක් කියන්නේ ඔබ වෙත එන්නේ මේ නිර්මාණයේ සංක්ෂිප්තය. ඒ හින්දා මේ පිරිසත් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ අධ්‍යක්ෂණයෙන් අසම රන්දිය යෙනගේ මහත්මයා සහභාගී වෙනකොට ඒත් එක්කම නිෂ්පාදන කටයුතුට ඔහුගේ දායකත්වය ලබා දෙන්නේ අනුෂ සංජීව එදිරි මුනි මහත්මයා බොහොම ගෞරවයෙන් මතක් කරන්නට ඕනේ. ඉතින් තේමා ගීත රචක විදිහට ජෝර්ජ් සැමුවෙල් මහත්මයා කටයුතු කරන සම නිෂ්පාදන කටයුතුට දායකත්වය ලබා දෙන අතුල ලියනගේ මහත්මයා වගේම හරින්ද්‍ර අචලංක මහත්මයා දැන් ජෝර්ජ් ගැන කතා කරනකොට ඔබතුමාගේ නිර්මාණ කටයුත්තේ ඒ දක්ෂතාවය අපිට පේනවා ගීතයේ රසවින්දාමෙන්ම. ඉතින් දැන් මිනිසුන් හිතන විදිහ ටිකක් වෙනස්. අපි ඒ වෙනස නිවැරදි වෙනසක් කරාගෙන ගෙන යන්නට අවශ්‍යයිනේ. ඉතින් දැන් නිෂ්පාදකයාට බනින එහෙම නැත්නම් සිනමාකරුවට බනින චිත්‍රපටය හොඳ නෑ කියලා බනින සමාජයක් කතාබහක් යම් කතිකාවතක් පෞගිය දවස්වල ගොඩනැගිමින් තිබ්බ. මං හිතන්නේ ඒ බිඳ දමන්නට හොඳ නිර්මාණයක් විදිහට අපිට කොළඹ චිත්‍රපටය හඳුනා ගන්නට පුළුවන්. ප්‍රේක්ෂකයා කොහොමත් දායකත්වය ලබා දෙන ඔහුගේ රසවින්දනයේ වගකීමෙන් සහ අපි ප්‍රේක්ෂකයාගේ මනස හදන්නටත් අවශ්‍යයි. මේ අපි යන්නේ ඔක්කොම එකට එකතු වෙලා ගමන. ඒ ගමන තුළ ප්‍රේක්ෂකයාගේ සිනමාකරුවාගේ තිබෙන සම්බන්ධතාවය ඔබතුමා දකින්නේ කොහොමද? ඔව් මං හිතන්නේ අපිට පොඩි කාලේ කියනවා නම් මේ කියවන්න හොඳ දේත් කියවන්න නරක දේත් කියවන්න අතට අහුවෙන හැම දෙයක්ම කියවන්න. ඊට පස්සේ තෝරගන්න පුළුවන් හොඳ දේ මොකක්ද කියන එක. ඉතින් මං හිතන්නේ මේ දැන් ඇත්තටම රසවින්දනය කියන කාරණාව සමාජයක් විදිහට අපෙන් ගිලිහෙමින් තියෙනවා. ලංකාව වටේම කොත්තු කඩ එහෙම තියෙනවනේ අපි දකිනවා. හැබැයි අපි දකින්න සිනමා ශාලා එකනේ තියෙන්නේ නේ. නාට්‍යශාලා එකයි තියෙන්නේ. ඒවත් හරි අමාරුවෙන් දුවන්නේ. එතකොට ඒ කියන්නේ අපි බඩ ගැන හිතනවා. මෙතන ගැන හිතන්නේ නැහැ අපි. එතකොට හැබැයි මේ දෙකම අවශ්‍යයි. ඒ කියන්නේ විශේෂයෙන් ඊළඟ පරම්පරාවක් හදනවා නම් නාට්‍යයක් බලපු ළමයේ දෙමව්පියෙක්ගේ ළමයෙක් තමයි නාට්‍යයක් බලන්නේ. ඔබ හොඳට බලන්න. ඒ කියන්නේ මේ ප්‍රමාණය කුඩා වෙන්න හේතුව මොකද්ද? පුරුද්දක් අපිට තියෙන. අපේ උඩ පරම්පරාවෙන් අපේ දෙමව්පියන්ගෙන් අපිට ආව චිත්‍රපටියක් බලන්න පුරුද්දක්. ඒක එනවා. ආර්ථික සම්බන්ධ කාරණාවක් නෙමෙයි. චිත්‍රපටිය ටිකට් එකක් 350යි කොත්තුවකුත් 350යි. හැමදාම කොත්තුවක් ගන්න පුළුවන් බැරි හැකියිමල. ඒ කියන්නේ අරක හේතුවක් නෙමෙයි. පුරුද්ද නැතිකම තියෙන. ඒ කියන්නේ අපි පුරුද්දක් හදාගත්තොත් එතකොට ඉතින් එහාට පුළුවන්. ඒ කියන්නේ සිනමා සම්බන්ධව ਵਿਚාරය කරන්න හරි අපි බලන නිර්මාණය ගැන හොඳ නරක කියන්න පුළුවන්. හැබැයි අපි ගෙදරට වෙලා ඉඳගෙන අපි කොහොමද ලංකාවේ සිනමාව හොඳ නැහැ කියලා කියන්නේ? අන්තිමට බලපු චිත්‍රපටිය මොකද්ද මං අහන්නේ? අන්තිමට බලපු වේදිකා නාට්‍ය පොත් කියවන්න නැතුව කොහොමද කියන්නේ ලංකාවේ ලේකකයෝ නැහැ කියලා නේ? එතකොට දැන් මං කියන පෙනී හිටීම මොකද කරන්න පුළුවන් වෙන්නේ? හැම චිත්‍රපටියක් සම්බන්ධවම මං කියන පෙනී දැන් මේ ගීතේ ලියපු එක පැත්තකින් තියමුකෝ අපි.
හැම චිත්‍රපටයක් සම්බන්ධවම පෙනී හිටින්න බෑ. මේ චිත්‍රපටිය බලන්න කල්මාන්තයේ ගොඩනගා ගන්න හරි චිත්‍රපටිය ගැන දැනගන්න කියලා. නිර්දේශයක් විදිහට කියන්න පුළුවන්. ඔව් ස්වතන්ත්‍ර නිර්මාණයක්. වෙනස් කතාවක් කතා කරන තේමාව සහ ශිල්පීන්ගේ දක්ෂතාවය ඔක්කොම ගත්තම චිත්‍රපටිය සම්බන්ධව කියන්න පුළුවන් මේක බලන්න. බලලා ඊට පස්සේ තීරණය කරන්න චිත්‍රපටියක් කියන්නේ මොකද්ද කියන එක. මං හිතනවා ඒ කියන්නේ ලංකාවේ ඡන්දේ දානවනේ 1,35,00,000ක් විතර. ඒ සියල්ලම දේශපාලනය කරලා දන්නේ නැහැ. හැබැයි ඡන්දේ දානවා. ඒ වගේම මම මේ කියන්නේ ඔය 1,35,00,000 ඔබ හිතන්න 10%ක් ලංකාවේ චිත්‍රපටි බලන්න පටන් ගත්තොත් මේ වැඩි හිටියෝනේ. අඩුමතර. මොකද ලංකා ඉන්දියාවේ චිත්‍රපටි බලන ලංකාවේ මිනිස්සු. හැබැයි ලංකාවේ චිත්‍රපටි ඉන්දියාවේ මිනිස්සු බලන්නේ නැහැ. නේ? ඒ මොකද ඉන්දියාවේ චිත්‍රපටි ඉන්දියාවේ මිනිස්සු විශ්වාස කරපු හින්දා ඊට පස්සේ එතනින් එහාට ලෝකෙට යනවා. අපේ මිනිස්සු අපේ සිනමාව විශ්වාස නොකරන තාක්කල් ජාත්‍යන්තර කියලා සම්මානයක් අරන් යන්න පුළුවන්. හැබැයි අපේ ඔඩියන්ස් එකක් හැදෙන්න අපේ නිර්මාණකාරය වඩා කොන්ෆිඩන්ස් ඇතුව නිර්මාණයක් කරන්න ව්‍යාපාර නිර්මාණයකට වියදම් කරද්දී බජට් එක ගැන හිතන්නේ නැතුව නිර්මාණයේ ක්වොලිටි එක ගැන හිතන්න. එහෙම තත්වයකට ලංකාවේ එන නම් ප්‍රේක්ෂකයා එන්න වෙනවා සහ මම හිතන්නේ පාසල් මට්ටමින් එන්න ඕන කාරණාවක්. නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න ළමයි වේදිකා නාට්‍ය බලන්න තරටක්. එතකොට අපි එහෙම රටක මේ කතා කරන්නේ. හැබැයි මම හිතනවා මේ සව සුභවාදයකට අපි ආ යුතුයි. මම කියන්නේ මිනිස්සුන්ට දැන් අර අවුරුද්දක් ගතක හිටියානේ. දැන්වත් ළමයිනුත් එක්ක ඇවිල්ලා බලන චිත්‍රපටයක්. එතකොට තේරෙයි අපි මේ හැමදාම කකා බිබී ටීවී එකේ ඉස්සරහට වෙලා ඉන්නවට වඩා මේක වෙනසක් නේ. ඔව් අපිට එහෙම තැනකට යන්න පුළුවන්. කොළඹ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂක ඔබේ මනසට ලබා දෙන්නේ බොහොම යහපත් ආමන්ත්‍රණයක්. ඒ ආමන්ත්‍රණය තුළින් කොළඹ චිත්‍රපටය එහෙම නැත්නම් කොළඹ කියන්නේ නගරයක් නෙමෙයි. කොළඹ තුල ජීවත් වන ජීවිතවල ඇතුළාන්තයේ දකින්නට ඔන්න ඔබත් සූදානම් වෙන ආරාධනා කරන නැවත චිත්‍රපටය නරඹන්නට හැකියාවක් තිබෙනවා ඔබට. සැවෝයි ඇතුළු EAP සහ CEL මණ්ඩලයේ සිනමා ශාලාවන් 60කදී ඉති හැකියාව තිබෙන චිත්‍රපටයේ නඩබන්නේ මේ රසවිඳින ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා ආරාධනා කරන ඉති විශේෂාංගය වෙනුවෙන් අපිට ලැබී ඇති කාර්යය අවසන්ව යනවා මේ විදිහට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. කොළඹ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළ අසම රන්දිල් ලියනගේ මහත්මයාටත් ඒ වගේම තේමා ගීත රචක විදිහට කටයුතු කරන ජෝර්ජ් සැමුවෙල් මහත්මයාටත් දෙවි ස්තුතිවන්ත වෙමි. සමුදිනව සියලු වැඩ කටයුතු සරප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් සුබ දවසක්.